දනේ බලය ලැබෙනකොට මිනිසු තුල ගොඩනගෙනව පන්ති හැංගීමක්. ඒ පන්ති හැංගීම නිසා ලෝකයේ දෙකට බෙදෙනවා. මේ ගීතයේ කතකයන් වෙන්නේ මෙසන් බාසුරු. ඒගොල්ලෝ තමයි ගොඩනැගිලි හදන්නේ. හැබැයි නිමිත්ත තුල ඉන්නේ බාසුන්න හැකෙනෙක් උනාට මුළු කම්කරු පන්තියේම සංකේතය තමයි මේ පෙදරයිරුවාගේ චරිතය. එයා තමයි බිල්ඩිම හදන්නේ. එයා තමයි ගොඩනැගිල්ල නිර්මාණය කරන්නේ. නමුත් ඒ ගොඩනැගිල්ල පසුව වැජබෙන්නේ වෙනත් කෙනෙක්. මේක ඇතුලේ ගම්මිය වෙච්ච ව්‍යංගාර්ථ ගොඩක් තියෙනවා. ආස උසට නැග ගියාට නැහනේ ආසේ රැඳෙන්නේ. ආසේ මාලිගා ඇදුවට අපි පොළොවේ සිටින්නේ. ආස උසට නැග ගියාට නැහනේ ආසේ රැඳෙන්නේ. ආසේ මාලිගා ඇදුවට අපි පොළොවේ සිටින්නේ. ආස උසට නැග ගියාට නැහනේ ආසේ රැඳෙන්නේ. අහසේ මාලිගා හැදුවත් අපි පොළොවේ සිටින්නේ. තුන්වෙනි පන්තියේ මිනිස්සු කම්කරු. අහසේ මාලිගා හදන අය. නමුත් හැමදාම ඒගොල්ලෝ ඉන්නේ පොළොවේ. දැන් හරි ලස්සන නිර්මාණයක් තියෙනවා ලියනගේ අමරකීර්ති මහත්තයාගේ 70 ලක්ෂයෙන් එකෙක් කියලා. මේ 70 ලක්ෂයෙන් එකෙක් කියන කෙටි කතාවේ ඉන්නවා පිලෝරිස් කියලා ගස් නැගල පොල් කඩන මිනිස්සෙක්. කෙටිකතාර්ශකයා කියනවා පිලෝරිස් අවුරුදු 25ක් පොල් ගස් නැග්ගා. ඒ ගස් ටික එකක් පිට එකක් තිබ්බනම් දැන් පිලෝරිස් දිව්‍ය ලෝකේ. හැබැයි හැමදාම පිලෝරිස් ගස් වලින් බැස්ස නිසා පිලෝරිස් තාම දිව්‍ය ලෝකේ ගියේ නැහැ. එයාගේ ගෙදර තියෙන සුඛෝපභෝගී මාහාරය ඉඳලා හිටලා සැමන්ටින් එකකින් හොදියාදම් කන එක. එහෙනම් අහසේ මාලිගා හැදුවට අපි පොළොවේ සිටින්නේ කියන මේ ප්‍රකාශය සමන් ගුණ හේරත්ගේ පද රචනයක්. හරි අපූර්වවට ගැලපෙනවා. සමාජ පන්තියක් නියෝජනය වෙනවා මේ පෙදරේරුවාගේ චරිතයෙන්. ලම්බ කැටේ අත්වාරුව බිත්ති දිගේ නගින්නේ. බිත්තිය ඉහළට යනකොට අපි පොඩියට පෙනෙන්නේ. ලම්බ කැටේ අත්වාරුව බිත්ති දිගේ නගින්නේ. බිත්තිය ඉහළට යනකොට අපි පොඩියට පෙනෙන්නේ. ආස උසට නැග ගියාට නැහනේ ආසේ රැඳෙන්නේ. ආසේ මාලිගා ඇදුවට අපි පොළොවේ සිටින්නේ. ඔහු කියන ලඹ කැටේ අත්වාරුව බිත්ති දිගේ නගින්නේ. ලඹ කැටියේ අත්වාරුව තමයි බිත්ති දිගේ ඉහළට ඉහළට නගින්නේ. බිත්තිය ඉහළට යනකොට අපි පොඩියට පෙනෙන්නේ. අන මං කිව්වේ ඒක තමයි මේ පන්ති හැංගීම කියලා. ධනිය බලය ලැබෙනකොට මම මේ පන්තියට අයිති, අරගොල්ලෝ මේ පන්තියට අයිති නෑ කියලා පන්ති ભેදයක් ඇති වෙනවා. ධනිය බලය ඇති කෙනාගේ අතේ හිතේ. ඒක නිසා Tamanට උදව් කර Tamanව ගොඩනගපු මිනිස්සුන්ව පොඩියට පෙනෙනවා. බිත්තිය ඉහළට යනකොට අපි පොඩියට පෙනෙන්නේ. ඇත්තටම මේ පෙදරේරුවන්ගේ ජීවිතය, ඒ කම්කරුවන්ගේ ජීවිතය ඛේදවාචකයක්. සිමෙන්ති කඳුලින් දියතර සත්මාලයි තනන්නේ. පලංචියේ කිරි කිරියයි අපේ දුකට හඳන්නේ. සිමෙන්ති කඳුලින් දියතර සත්මාලයි තනන්නේ. පලංචියේ කිරි කිරියයි අපේ දුකට හඳන්නේ. ඔව් කියනවා මම සිමෙන්ති දිය කරන්න ඇත්තටම වතුර වලින් නෙමෙයි කඳුළු වලින්. මොකද බදාමයක් අනන්න තරම් කඳුළු අපේ ලෝකේ තියෙනවා. සෙමින්ති කඳුලින් දිය කර සත්මහල්ය තනන්නේ. අපි අනුන්ට සත්මහල් හදනවා අපේ සෙමින්ති, අපි අපේ කඳුළු වලින් ඒගොල්ලොන්ගේ සෙමින්ති කලවම් කළා. කියන්නේ බදාමයක් අනන්න තරම් කඳුළු දුක් ගැහැට, කඳුළු වරුසාවක් වැහැෙන දුක් ගැහැට මේ කම්කරුවාගේ ලෝකයේ තුල තියෙනවා. හැබැයි ඒගොල්ලොන්ගේ දුකට හඬන්න කවුරුවත් නැහැ. පලංචියේ කිරි කිරියයි අපේ දුකට හඬන්නේ. මං අර ඉස්සෙල්ලා කියපු කෙටි කතාවේ පිලෝරිස් පොල් ගහකින් වැටෙනවා. ඒකත් හරි අපූර්ව අත්දැකීමක්. ගමේ පොල් ගස් වයසට යනකොට උස යනවනේ.
ඒ පොල් ගස් කපලා ලීරන්න තීරණය කරන මුදලාලිලා ගසයිති මුදලාලිලා ඛේදවාචකය පිලෝරිස්ටම කියනවා ගස් වලට තොණ්ඩුව දාන්න කියලා උඩට නැගලා ගහ කපන්න අදින්න දැන් පොල් ගහේ අතු පල්ලෙහාට මෙහෙම වැටිලා තියෙනවා පිලෝරිස්ට දැනෙන්නේ පොල් ගහ කියන්නේ අම්මා කෙනෙක් පිලෝරිස් ලනුපටත් අතින් අල්ලන් ගහට නගිනවා පොල් ගහ නැමැති අම්මා පොල්ලතු නැමැති අත් පාත් කරගෙන ඉන්න ඔයා වඩා ගන්න පොල්ලතු එයාට පේන්නේ අම්මගේ අත් පාතර දාපු අත් වගේ එතකොට තවත් ගහක් ජරබරාස් ගාල වැටෙන වැහෙනෝ පිලෝරිස්ට පිලෝරිස් තිගැස්සෙනවා ගහෙන් වැටෙනවා කොන්ද කැඩෙනවා අර මුදලාලිලා සල්ලි දුන්නේ ස්පිරිතාලේ ගෙනියන්නවත් එතකොට පිලෝරිස් ගේ බිරිඳ හාල් පොත උගස් තියල හුව රෝහල රැගෙනියනවා පිලෝරිස් තරුණ පුතෙක් හිටියා විමලසේන කියලා උදව් කරන්න කිසිම කෙනෙක් නැහැ තාත්තා ස්පිරිතාලේ ගෙදෙට්ට කන්න දෙන්නත් ඕනේ මෙයා පොඩි කාලෙත් පොල් ගෙඩියක් දෙකක් හොරගම් කරා තාත්තා ඒක වළක්වලා තිබුණේ දැන් පිලෝරිස් ජයපාල මුදලාලිගේ පොල් ගොඩෙන් පිලෝරිස්ගේ පුතා ජයපාල මුදලාලිගේ පොල් ගොඩෙන් රෑට රෑට පොල් හොරගම් කළා තාත්තාව බලන්න යනවා ගෙදෙට්ට කන්න දෙනවා නමුත් ඔහු පොල් හොරෙක් ලෙස හුණා ගස් බඳලා ගැහුවා එතෙන්ට දුවපු අම්මවයි ඒ පිලෝරිස්ගේ දුවයි තල්ලු කරලා දැම්මා අම්මට සිහිය නැති වුණා ලේගල නයියව නංගි ගෞම ඉරලා පිහි දැම්මා පිලෝරිස් දැන් අබ්බගතෙක් ඔහු නොණ්ඩික ගහනවා මෙතෙන්ට අමාරුවෙන් වෙල්වල වැටෙනවා පිලෝරිස්ව කුඹුරු වල එරිලා වැටෙනවා ඔහු එනකොට ඔහුට ඈතට පේනවා මේ ජවනිකා ඔක්කොම පුතාව ගැට ගහලා පහර දීලා පිලෝරිස් ගේ ඉනේ තිවිච්ච පිහියෙන් ඔහු මෙච්චර කල් කරලා තියෙන්නේ පොල්වලු කපපු එක විතරයි පුවක් ගෙඩියක් කපපු එක විතරයි පිලෝරිස් ගත්ත ගමන් යන මේ පිහියෙන් ජයපාල මුදලාලිට මැරුන්නේ අතක් හිල්ලුණා පුතාවයි තාත්තවයි දෙන්නවම පුතාව හොරෙකු ලෙසද තාත්තාව අපරාධකරුවෙකු ලෙසද නීතිය විසින් අත්අඩංගුවට ගත්තා. හැබැයි අපිට ලියනගේ අමරකීර්ති කියන ලේඛකයා පණිවිඩයක් කියනවා. සොරුන්ව අපරාධකරුවන්ව නිර්මාණය කරන්නේ ඔවුන්ගේ දුප්පත්කම විසින්ද? සිමෙන්ති කඳුලින් දිය කර සත්මහලයි තනන්නේ පලංචියේ කිරිකිරියයි අපේ දුකට හඬන්නේ. කතා කරනවා නම් මහ විශාල කාලයක් කතා කරන්න පුළුවන් මාතෘකා මේ එක් පෙදරේරුවෙක් වුණාට එහෙම් පිටින් කම්කරු පන්තිය ඔවුන්ගේ දුක ඔවුන්ගේ අඳෝනාව ඔවුන්ගේ කඳුල සහ පන්ති හැංගීම තුලින් මිනිස්සු හදාගත්තු පන්ති ભેදය නිසා එක සමාජ තලයක් එහෙම් පිටින් දුක් විඳින ආකාරය අහලා හිතන්න සින්දු අපේ මාලිගා ඇදුවට අපි පොළොවේ සිටින්න